සුබම සුබ දවසක් වේවා රත්තරන් අම්මේ තාත්තේ පුතේ දුවේ. ඔබ අහලා බලන්නකෝ, ඇයි ඔබ මේ පොළොව තලයට ආවේ? මේ ප්‍රශ්නය ඔබ අහනා වගේම හැමදාම අහන්න පුරුදු වෙන්න. How are you? ඔබට කොහොමද? මා විසින් මගෙන් ඇහුවොත් විතරයි මට කොහොමද කියලා මට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්නේ. මිනිස්සුන්ගෙන් අපි අහනවා, මිනිස්සු අපෙන් අහනවා. හැබැයි මට වෙලාවක් නැහැ මගෙන් අහගන්න මගේ ජීවිතේ කොහොමද කියලා. ඒ නිසා මගේ ජීවිතේ ගැන මට අවබෝධයක් නැති නිසා දෙවියන් වහන්සේ මගේ ජීවිතෙන් ඉල්ලන්නේ මොනවද? මම මේ පොළොවට ආපු දූත කාරණා මොකද්ද කියන දේ පැහැදිලි නැහැ. ඒ නිසා රතන මේ තාතේ පුතේ දුවේ පැහැදිලි නැති ජීවිත ක්‍රමවේදයක් ගත කරනවා. එතකොට අපිට ගොඩක් වෙලාවට කියන්න තියෙනවා, ඔහේ ඉන්නවානේ මට නම් තේරෙන්නේ නැහැ මේ කාලකන්ණි ජීවිතේ. නමුත් මේක කාලකන්ණි නැහැ. ඔබට මට සංසන්දනය කරලා බැලුවොත් විතරයි රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ මේ මොහොතේදී හිතෙන්නේ, අරයා මට වඩා කරා, මට වඩා අඩුවෙන් කරා, හොඳට කරා, නරකට කරා. ඔබට පැවරුනේ මොනවද? දැන් මේක තේරුම් ගන්නට ඕනේ. ඒ නිසා ජේස්වාමින් වහන්සේ එදා දවසේදී ගලීල මුහුද ළඟ රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඉන්නකොට පේදුරුව ඇන්ඩ්‍රුලාව හම්බ වෙනවා. හම්බ වෙනා මොකද කරන්නේ? උන්වහන්සේ උන්ට ආරාධනාවක් කරනවා, මාත් එක්ක එන්නකෝ, යන්න මාත් එක්ක මේ ගමන යන්න, එන්න. ඔබටත් අඬ ගහනවා, මටත් අඬ ගහනවා, හැමදාම අඬ ගහනවා, මාත් එක්ක මේ ගමන යන්න, එන්න. දැන් අපි උන්වහන්සේත් එක්ක ගමන යනවා වෙනුවට මම ගමනක් ගිහිල්ලා මම ස්වාමින් වහන්සේට කියනවා, මම යන ගමනට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න, මගේ ගමනට ඔබ වහන්සේ සුබ පතන්න, මගේ ගමනට ඔබ වහන්සේ දිරියක් දෙන්න, බලයක් දෙන්න. එහෙස ස්වාමින් වහන්සේගේ ගමනට අපි එකතු වෙනවා නෙමෙයි, අපේ ගමනට ස්වාමින් වහන්සේව එකතු කරගෙන. ඒ නිසා තමයි රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ අපිට වැරදෙන්න තියෙන අවස්ථාව වැඩි, අපිට අතපසු වෙන්න තියෙන අවස්ථාව වැඩි, අපිට කලකිරෙන්න තියෙන අවස්ථාවන් වැඩි, අපිට පැරදෙන්න තියෙන අවස්ථාවන් වැඩි. මොකද මගේ ගමන මම යනවා මිසක උන්වහන්සේගේ ගමනට මම එකතු වෙලා යන්නේ නැහැ. ඒ නිසා පේදුරු සහ ඇන්ඩ්‍රුලා ජාකොබ්ලාට ජේසුස් වහන්සේ කියනවා, පේදුරු ඔබ පර්වතයක්. ඉතින් පේදුරු අඬ ගහලා නිකන් කියන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කියනවා, මං දන්නවා ඔබ මාව ප්‍රතික්ෂේප කරන්නට යනවා, මම දන්නේ නැහැ කියලා කියන්නට යනවා. හැබැයි ඔබ මහා ශක්තියක්. ඒ නිසා ඔබ මත මේ සබාව මං ගොඩනගණ්ඩයි යන්නේ. ඒ නිසා උන්වහන්සේ කියනවා, මෙච්චර කල් ඔබ මාළු ඇල්ලුවා, හැබැයි දැන් ඔබට මේ මිනිසුන් අල්ලන්න අවස්ථාවක් දෙනවා. මට අද වගේ මතකයි, සුපුවත් තරණේ බෝට්ටුව හදලා නිර්මාණය කරන්න ඕනයි කියලා මට හිතෙද්දි මං හොයාගෙන ගියා බෝට්ටු. විතර බෝට්ටු හොයාගෙන ගිය වෙලාව මේ හල් එකක් බලපුවාම ඒකත් ලක්ෂ 35ක් විතර, ලක්ෂ 9000ක් විතර එනවා. ඒ දවස්වල ලක්ෂ 9000ක් හොයාගන්න බොහොම අමාරුයි. ඉතින් ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ මං ආය හැරලා එන්න යනකොට විතර වැඩ කරන කෙනෙක් කිව්වා, පද ඩැරල්ද කියලා ඇහුවා. මං කිව්වා ඔව් කියලා. එහෙනම් එන්න අපේ බොස්ස හම්බෙමු කියලා. බොස්ස ගාවට ගියාම බොස්ස මට එකපාරටම කියනවා, ඔව් ෆාද, එන්න අපි ලස්සන බෝට්ටුවක් හදමු, චීසුට හොඳ එකක් හදමු. මේ හැම දෙයක්ම කරනකොට කියනකොට මං ඇහුවා, මේ කොච්චරක් ගාණක් යනවද පුතේ මේකට කියලා. එතකොට ඔහු කිව්වා, සතයක්වත් යන්නේ නැහැ ෆාද, මේක මම නිකන් දෙන්නයි යන්නේ. ඒ නිසා මම මෙච්චර කල් බෝට්ටු හැදුවේ මාළු අල්ලන්න, හැබැයි මේ බෝට්ටුව හදන්නේ ස්වාමින් වහන්සේට මිනිසුන්ව අල්ලගන්න. එනිසා මිනිසුන්ට ස්වාමින් වහන්සේ වෙතට යන්න හදන බෝට්ටුවක්. මෙන්න මේක තමයි වෙනස. එනිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ, ස්වාමින් වහන්සේ ඔබව මාව තෝර ගන්නවා. මොනවටද? අනිත් කෙනාගේ ආත්මය ගලවගෙන අනිත් කෙනාගේ ජීවිතයට මඟ පෙන්වීමක් කරන්න. අවාසනාවට මේ මොහොතේදී ඒ මඟ පෙන්වීම කරන්න හිතෙන්නේ නැහැ. මොකද අපිට උදේ ඉඳලා වැඩ රාජකාරි ගොඩක් පැවරලා තියෙනවා. ඒ වැඩ කටයුතු කරලා ඉවර වෙනකොට මහන්සි. අපිට ඒ නිසා දිව්‍ය කර්තව්‍යයක් කරනවයි කියලා විශේෂ දෙයක් කරන්න බෑ. ඒ නිසා එදිනෙදා ජීවිතේ කන්න බොන්න අවශ්‍ය කරන මිල මුදල් ටික උපයා ගන්නවා මිසක එතරින් ඔබට ගිහිල්ලා දායක වෙන්න, දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන කතා කරන්න, දේශනා කරන්න අපිට පුංචි කාලේ ඉඳලා පොඩිම ළමයෙකුටවත් අපි ට්‍රේන් කරන්නේ නැහැ. ඒ නිසා ළමයින්ට පල්ලිය එපා වෙලා, දාම්පසල එපා වෙලා, මේ මොහොතේදී යාඥාව එපා වෙලා, මේ ඔක්කොම වදයක් බවට පත් වෙලා. මොනවද? ඒගොල්ලෝ මේ මොහොතේදී ක්‍රියාශීලී සමාජිකයන් වශයෙන්
ඔවුන් ඒ දූත මෙහෙවර කරන්නේ නැහැ. ඒසා ඒගොලු තාම ඉගෙන ගන්නවා. දාම් පාසලේ ඉගෙන ගන්නවා. පල්ලියට ඇවිල්ලා ඉගෙන ගන්නවා. මැරෙනකොටත් ඉගෙන ගන්නවා. ඒනිසා ඉගෙනගත්ත දේ ප්‍රකාශ කරගන්න අපි මේ මොහොතේදී ෆෝරම් එකක් හදලා නැහැ. පසුතලයක් හදලා නැහැ. පසුබිමක් හදලා නැහැ. ඒනිසා අද මිනිස්සුන්ගේ ජීවිතවල රත්‍රනම් මේ තාත්‍තිපුතිද්වේ චේසු ස්වාමීන් වහන්සේ පසුපස්සේ යනවායි කියලා දැනෙන්නේ නැතුව යනවා. ඒනිසා ඔබට ස්වාමීන් වහන්සේ අද ඇරයුම් කරනවා. ඔබ මොනතරම් රාජකාරී වැඩ කටයුතු වල නියැලලා හිටියත් ස්වාමීන් වහන්සේගේ දූත මෙහෙවර කරන්නට ඔබ කැප වෙලා බලන්න, උන්වහන්සේට නමස්කාර කරලා බලන්න, උන්වහන්සේ තුළ ජීවිතය ආරම්භ කරලා බලන්න. ඔබට වැරදෙන්නේ නැහැ. ඔබගේ දුබලකම් තියෙන්න පුළුවන්, අඩුපාඩුකම් තියෙන්න පුළුවන්, පාපයන් තියෙන්නට පුළුවන්. නමුත් ස්වාමීන් වහන්සේ ඒ ඔක්කොම දවසක අයින් කරලා දාලා ඔබට ලස්සන මාවතක් තුළ ගමනක් යන්න සලස්සාවි. චිස් පිටයි.